ලෝක ඉතිහාසයේ අපිට සමහර චරිත හම්බ වෙනවා. ඒගොල්ලන් යම්කිසි දේශපාලන ව්‍යාපාරයක් තුලින් මතුවෙලා අන්තිමට වෙනස්ම මාර්ගයක් ඔස්සේ ගමන් කරනවා. ඒ වගේ එක චරිතයක් තමයි ප්‍රංශයේ අධිරාජයා වෙච්ච නැපෝලියන් බොනපාට්. නැපෝලියන් බොනපාට්ව සමහර ඉතිහාසඥයෝ හඳුන්වන්නේ විප්ලවයේ දරුවෙක් විදිහට. හැබැයි ඔහු ගමන් කරපු මාර්ගය පස්සේ කාලෙක බොහොම ඒකාධිපතිත්වයට බර මාර්ගයක් බවට පත් වුණා. ඉතින් සමහරක් ඉතිහාසඥයන් පවසන විදිහට ඔහුගේ අන්තිම විනාශයට හේතු වෙන්නත් ඒ කාරණේ බලපෑවා. නැපෝලියන් බොනපාට් කියන්නේ ප්‍රංශෙ හිටපු සාමාන්‍ය පාලක පැලැන්තියේ පුද්ගලයෙක් නෙමෙයි. නැපෝලියන් වෙනස් චරිතයක්. නැපෝලියන් ඉපදුනේ කෝසිකාවේ. ඔහුගේ පවුල ඉතාලි ජාතික සම්භවයක් තියෙන පහළ රදළ පැලැන්තියක්. අජාසියෝ කියන නගරයේදී 1769 අගෝස්තු 15 වෙනිදා තමයි නැපෝලියන් උපදින්නේ. මේ කාලෙම තමයි කෝසිකා දූපත ප්‍රංශයට අයිති වෙන්නේ. ඉතින් කෝසිකා දූපතේ මේ වෙනකොට සැලකිය යුතු ස්වාධීනතාව අගයන කණ්ඩායමක් හිටියා. එතකොට නැපෝලියන්ගේ පවුලේ අයත් ඒ වගේ කණ්ඩායමක්. මේ පසුබිමේ ඉඳලා තමයි නැපෝලියන් තරුණ කාලේ ප්‍රංශයේ හමුදා පුහුණුව සඳහා පැරිසියේ හමුදා පාසලට ඇතුල් වෙන්නේ. නැපෝලියන් කියන්නේ එච්චර උස නැති, ඒ වගේම පහළ රදළ පැලැන්තියකට අයිති, ඒ වගේම ප්‍රංශ භාෂාව එච්චර හසුරවන්න බැරි කෙනෙක්. ඔහුගේ මව් භාෂාව වෙන්නේ ප්‍රංශ භාෂාව නෙමෙයි. මේ කාරණේ හින්දා දැන් 1784 දී විතර ඔහු හමුදා පාසලට ඇතුල් වෙනකොට ඔහුත් එක්ක ඉගෙන ගන්න අනික් අය අතරේ ඔහු යම්කිසි කොන්වීමකට ලක් වෙනවා. ඔහු වෙනස් චරිතයක් ඒ අයට සාපේක්ෂව. මොකද මේ කාලේ ප්‍රංශය පාලනය කළේ රාජ වංශයක් විසින්. 16 වෙනි ලුවි රජතුමා තමයි එතකොට රාජ්‍යත්වය දරුවේ. ඉතින් මේ කාලේ හමුදා පාසලේ නිලධාරීන් විදිහට පුහුණුව ලබන අය හුඟක් වෙලාවට ඉහළ පන්තීන් වල පුද්ගලයෝ. ඒ වගේම ප්‍රංශ භාෂාව කතා කරන කෝසිකාවේ ඉඳන් ආපු සරල භාෂාවෙන්ම කිව්වොත් ගොඩෙට සමාගමයට එකතු වෙන්න එච්චර පහසු වුණේ නැහැ. හැබැයි නැපෝලියන් දක්ෂ චරිතයක්. ඒක මුල් කාලේ ඉඳලම පැහැදිලිව පේන්න තිබෙනවා. ඔහු හමුදා පුහුණුව ලබලා ඉවර වෙලා ඉන්න කාලේ තමයි ප්‍රංශ විප්ලවය සිද්ධ වෙන්නේ. 1789 දී අපි කවුරුත් දන්නවා ප්‍රංශ විප්ලවයේ ආරම්භය සනිටුහන් වෙන සිද්ධිය විදිහට හුඟක් අය හඳුන්වා ගන්නේ 1789 ජූලි 14 වෙනිදා බැස්ටිලියට පහර දීම. නමුත් ඊට මාසයකට විතර කලින් ටෙනිස් පිටියේ ප්‍රකාශනයේ ඉඳලා මේ විප්ලවීය ගමන් මාර්ගය එනවා. ඉතින් එතරම් ප්‍රංශ විප්ලවය පටන් ගත්තේ කවද්ද කියන එක ගැන වගේම ඉවරුණේ කවද්ද කියන එක ගැන පවා අදටත් ඉතිහාසඥයෝ විවාද කරනවා. නමුත් දල වශයෙන් අපි ගන්න 1789 ඉඳලා 1795 වෙනකම් කාලය තුළ තමයි ප්‍රංශ විප්ලවය සිද්ධ වුණේ කියලා. කොහොම හරි මේ කාලේ නැපෝලියන් යුද්ධ සේවයේ කෝසිකාවේ සේවය කරන යම්කිසි කාලයක. ඒ කාලේ තමයි ඔහු ඒ කියන්නේ 1789 විප්ලවයෙන් පස්සේ ගත වෙච්ච අවුරුදු දෙක ඇතුළත තමයි ඔහු තනිකර විප්ලවවාදී කඳවුර වෙතට නැඹුරු වෙන්නේ. ඊට කලින් ඔහුගේ කෝසිකානු ජාතිකවාදී අදහස් වගේ දේවල් එක්ක තිබිලා ඔහු සම්පූර්ණයෙන්ම විප්ලවවාදී කඳවුරට සම්බන්ධ වෙනවා 1790 වගේ වෙනකොට. ඊට පස්සේ නැපෝලියන් බොනපාට් විප්ලවවාදී හමුදා වෙනුවෙන් සේවය කරනවා. මෙහිදී කාලයක් විශේෂම රොබ්ස්පියර් බලයේ ඉන්න කාලේ ඔහු ආණ්ඩුවට සමීපව ඉඳලා තිබෙනවා. ඊට පස්සේ යම් කිසි කාලයක් ඔහුට එතරම්ම සැලකිල්ලක් නැතුව ඉන්න අතර වාරේ 1794 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා රාජාණ්ඩුවාදීන් විසින් පැරිසියේ කරපු කැරැල්ලක් අවස්ථාවේ ඒ කැරැල්ල මර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම හේතුවෙන් ආපහු නැපෝලියන්ගේ කීර්ති නාමය සහ ඔහුගේ ප්‍රභාව වර්ධනය වෙනවා. ඊට පස්සේ 1795 දී ටූලෝන් වරාය බ්‍රිතාන්‍යයන් පහර දෙන අවස්ථාවේ එම වරාය ගලවා ගැනීමේ සටනේදී නැපෝලියන් බොහොම ක්‍රියාකාරී කටයුත්තක නිරත වෙනවා. නැපෝලියන් කියන්නේ කාලතුවක් වූ නිලධාරියෙක්. මේ අවස්ථා දෙකේ මේ කියන්නේ පැරිසියේදී සහ ටූලෝන් වලදී ඔහු ප්‍රධාන වශයෙන්ම කාලතුවක් වූ හමුදාව යොදාගෙන තමයි තමන්ගේ විප්ලවවාදී හමුදාවේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නේ. මේ විදිහට 1795 වෙනකොට නැපෝලියන් කියන්නේ ලොකු චරිතයක්. ඔහු රාජාණ්ඩුවාදී කැරැල්ලක් මර්ධනය කිරීමෙන් පැරිසියෙත්, ඒ වගේම බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රහාරයක් මර්ධනය කිරීමෙන් ටූලෝන් වලදී තමන්ගේ කීර්ති නාමය වර්ධනය කරගෙන තිබෙනවා.
මේ කාලෙම තමයි මේ අලුත් ප්‍රසිද්ධියත් එක්ක ඔහුට විවිධාකාර පුද්ගලයෝ හම්බ වෙනවා. ඒ අතරේ තමයි ඔහුගේ පළවෙනි බිරිඳ වෙච්ච ජොසෆින් හම්බ වෙන්නේ. ඉතින් ඔවුන් දෙන්නා අතර විවාහය සිද්ධ වෙන්නේ 1796 මාර්තු මාසේ 9 වෙනිදා. ඉන් දවස් දෙකකට පස්සේ නැපෝලියන් ඉතාලියට හමුදාව අරගෙන යනවා. මොකද ඉතාලියෙන් තර්ජනයක් තිබෙනවා. එක්තරා ආකාරයකින් පංෂ විප්ලවය ක්‍රියාත්මක වුණේ රාජාණ්ඩු වලට විරුද්ධව, රජවරුන්ට විරුද්ධව, සියලු රජවරුන්ට විරුද්ධව කරන යුද්ධයක් වශයෙන් තමයි හැඳින්වුවේ. එතකොට ඉතාලියේ හිටපු ස්වදේශීය පාලකයෝ වගේම ඉතාලියේ සැලකිය යුතු බලයක් තිබුණ ඕස්ට්‍රියානුවන්ට. ඉතින් මේ කාරණා එක්ක ඒ වගේම ඉතාලිය ධනවත් රටක්. එතකොට ප්‍රංශය ඒ නිසාමත් ඉතාලිය ගැන අවධානය යොමු කරමින් හිටියා. ඉතින් 1796 මාර්තු මාසේ 11 වෙනිදා ඉතාලියානු යුද්ධ ව්‍යාපාරය පටන් ගන්නවා නැපෝලියන් විසින්. මේ ඉතාමත්ම සාර්ථක වෙනවා මේ යුද්ධ ව්‍යාපාරය. විශේෂයෙන්ම ඔහු ඉතාම කෙටි කාලයක් ඇතුළත මුලින්ම පීඩ්මොන්ට් රාජ්‍ය පරාජයට පත් කරනවා. ඊට පස්සේ ඔහු ඔස්ට්‍රියානුවන්ව පරාජයට පත් කරලා ඔස්ට්‍රියානුවන්ව සාමගි විසුමක් සඳහා පොළඹවනවා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත. ඉතින් ඔහුගේ මුල් කාලීන යුද්ධ ව්‍යාපාරයේ හේතු කොටගෙන ඉතාලියේ උතුරු ඉතාලියේ බලය ඔහු තහවුරු කරගන්නවා. යුරෝපයේ තිබිච්ච විවිධාකාර රටවල් එක්ක ප්‍රංශය මේ කාලේ ගැටිලා 1797 අවුරුද්දේ මැද්ද විතර වෙනකොට ප්‍රධාන වශයෙන්ම ප්‍රංශයට අභියෝගයක් විදිහට ඉතුරු වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යය. බ්‍රිතාන්‍ය අභියෝගයක් වෙන ප්‍රධාන හේතුව තමයි බ්‍රිතාන්‍යයට විශාල යුද ශක්තියකටත් වඩා විශාල නාවික ශක්තියක් සහ විශාල වෙළඳ ශක්තියක් තිබුණා. දැන් යුද හමුදාවක් විදිහට බ්‍රිතාන්‍ය යුද හමුදාව බොහොම පොඩි යුද හමුදාවක්. අපි දන්නවා ලෝකෙ පුරා බ්‍රිතාන්‍යය තමගේ බලය ව්‍යාප්ත කරේ එකක් නාවික බලයෙන්, අනික වෙළඳ බලයෙන්. ඒ වගේම ඔවුන් ගොඩක් වෙලාවට ඒ වෙළඳ බලය සහ ඒ ධන බලය පාවිච්චි කරලා හුඟක් වෙලාවට ස්වදේශීය කණ්ඩායම් තමන්ගේ පැත්තට නෙඹුරු කරගෙන තමයි හුඟක් වෙලාවට ඔවුන්ගේ බලය තහවුරු කරගත්තේ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ විශාල රටක් පාලනය කරෙත් එහෙම. ඔවුන්ගේ රට ගත්තම, ඔවුන්ගේ යුද හමුදාව ගත්තම බොහොම පොඩි යුද හමුදාවක් තිබුණේ. වැදගත්ම වුණේ නාවික බලය සහ වෙළඳ බලය. නැපෝලියන් මේක දැක්කා. නැපෝලියන් මේක දැකලා දැන් යුරෝපයේ ඉතුරු වෙච්ච ප්‍රධානම අභියෝගය වෙච්ච බ්‍රිතාන්‍ය පරාජය කිරීම සඳහා ඔහු සැලැස්මක් සකස් කරනවා. මේ අනුව තමයි 1798 දී නැපෝලියන් තමන්ගේ හමුදාව අරගෙන ඉවර වෙලා යන්නේ ඊජිප්තුවට. ඔහුගේ අරමුණ වෙන්නේ ඊජිප්තුවේ බලය තහවුරු කරගෙන එයින් පස්සේ ඉන්දියාවේ හිටපු බ්‍රිතාන්‍ය විරෝධී කණ්ඩායම් විශේෂයෙන්ම ටීපු සුල්තාන් වගේ පාලකයන් සමග සම්බන්ධතා ඇති කරගෙන බ්‍රිතාන්‍යයට ඉන්දියාවේ තිබ්බ බලයට තර්ජනයක් එල්ල කරලා ඒ මගින් එක පැත්තකින් බ්‍රිතාන්‍ය වෙළඳ ඒකාධිකාරය බිඳවට්ටන්න සහ විශේෂම ඉන්දියාවේ බ්‍රිතාන්‍යයට තිබිච්ච බලය වෙළඳ බලය බිඳවට්ටන්න කටයුතු කිරීම. ඕක තමයි සැලැස්ම වෙන්නේ. ප්‍රංශය ගත්තම ප්‍රංශයට බ්‍රිතාන්‍යත් එක්ක හැප්පෙන්න පුළුවන් නාවික ශක්තිය මදි. බ්‍රිතාන්‍යට විරුද්ධව යුද්ධ කිරීමේදී විශේෂම මුහුදු හරහා ගමන් කිරීමේදී ඔවුන් යම්කිසි දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. දැන් ඊජිප්තුවට හමුදාව අරගෙන යනකොටත් අඩ්මිරාල් හොරේෂියෝ නෙල්සන්ගේ නාවික හමුදාවන් මග අරිමින් තමයි ප්‍රංශ හමුදාව ඊජිප්තුවට ළඟා වෙන්නේ. ඊජිප්තුවේදී වෙනකොට ඊජිප්තුව පාලනය කරපු තුර්කීන්ට විරුද්ධව ඔවුන් සටන් කරලා ඊජිප්තුවේ බලය ඔවුන් අල්ලගන්නවා. හැබැයි ඊට පස්සේ නෙල්සන් තමගේ නාවික හමුදාව අරගෙන ඇවිල්ලා ඊජිප්තුවේ නවත්තලා තිබිච්ච ප්‍රංශ නාවික හමුදාවට පහර දීලා ඒ නැව් ටික විනාශ කරලා දානවා. එතකොට නැපෝලියන්ගේ හමුදාව ඊජිප්තුවේ කොටු වෙනවා. ඊට පස්සේ ඔහු සිරියාව දිහාවට බලය ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා. ඒක යම්කිසි සාර්ථකත්වයක් ලැබලා ඊට පස්සේ ඒ උපක්‍රමයත් අසාර්ථක වෙනවා. ඔහු බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තෙන් තුර්කියට තර්ජනය කරන්න කොන්ස්ටාන්ටිනෝපලේ දිහාවට. ඒකත් අසාර්ථක වුණාට පස්සේ නැපෝලියන් තේරුම් ගන්නවා අමතර හමුදා ගේන්න විදිහකුත් නැහැ ඊජිප්තුවට. ඊජිප්තුවේ ඉන්න ප්‍රංශ හමුදාව එතන කොටු වෙනවා කියලා. මේ අතරේ ප්‍රංශයේ දේශපාලන තත්ත්වයක් ටිකක් ව්‍යාකූල වෙලා තියෙන්නේ. ඒ ගැනත් නැපෝලියන්ට ආරංචි වෙනවා. නැපෝලියන් මොකද කරන්නේ? පොඩි කණ්ඩායමක් එක්ක මධ්‍යදරනි මුහුද හරහා ප්‍රංශයට පැනලා යනවා. බ්‍රිතාන්‍යයන්ගේ නැව් මගහරිමින් ඔහුට පුළුවන් වෙනවා පැනලා යන්න ප්‍රංශයට. ප්‍රංශයට ගියාට පස්සේ 1799 නොවැම්බර් මාසේ 9 වෙනිදා නැපෝලියන් ඇතුළු කණ්ඩායමක් ඔහුගේ සහෝදරයන්ගේ සහ වෙනත් අයගේ සහයෝගය ඇතුව බලය අල්ල ගන්නවා ප්‍රංශයේ. ඒ වෙනකොට ප්‍රංශය පාලනය කළේ අධ්‍යක්ෂ මණ්ඩලය කියලා ඒකකයක් විසින්. ඒ කණ්ඩායම බලයෙන් නිරපා හැරලා කොන්සල්වරුන්ගෙන් යුක්ත පාලක මණ්ඩලයක් පිහිටුවනවා. එහි පළමු කොන්සල්වරයා විදිහට නැපෝලියන් තමන්ව පත් වෙනවා. ඇත්තටම සමුහාණ්ඩුවාදී පාලනයක් වගේ පේන්න තිබ්බට
මෙහි බලය තියෙන්නේ නැපෝලියන් අතේ. මේ අතරේ ප්‍රංශයට විරුද්ධව ආපහු සැරයක් යුරෝපීය රටවල් සංදානගත වෙලා තියෙනවා. දැන් ප්‍රංශයට විරුද්ධව ඔය විප්ලවවාදී යුද්ධ කාලෙදී මිත්‍ර සංදාන හතක් හැදෙනවා සම්පූර්ණ කාලය ඇතුළත නැපෝලියන්ගේ වැටීම දක්වා. දෙවනි මිත්‍ර සංදානය මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන 1798 දී නැපෝලියන් එනකොටත් ප්‍රංශයට ලොකු තර්ජනයක් තිබෙනවා මේ රටවල් වලින්. ඊට පස්සේ නැපෝලියන් ආපහු යුරෝපීය රටවල් එක්ක යුද්ධ කරලා 1802 අමියෝන් ගිවිසුමෙන් තාවකාලික සාමයක් ඇති කර ගන්නවා. මේ සාමය හුඟක් කල් පවතින්නේ නැහැ. අවුරුද්දක් වගේ ඇතුළත බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර ආපහු යුද්ධ පටන් ගන්නවා. අනෙකුත් රටවල් මේකට සම්බන්ධ වෙනවා 1805 විතර වෙනකොට. 1805 දී තුන්වෙනි මිත්‍ර සංධානය පිහිටුවා ගන්නවා යුරෝපීය රටවල් කිහිපයක් විසින්. බ්‍රිතාන්‍ය සහයෝගය ඇතුව රුසියාව සහ ඔස්ට්‍රියාව තමයි එහිදී මූලික වෙන්නේ. නැපොලියන් මේ වෙලාවේදී යුද්ධ ගෙනියනවා කෙලින්ම තුන්වෙනි මිත්‍ර සංධානයට. උල්ම් ප්‍රදේශයේදී එක සටනකින් බොහොම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා ඊට පස්සේ නැපොලියන්ගේ හමුදාව එනවා ඔස්ට්‍රලිට්ස් වලට. 1805 දෙසැම්බර් මාසේ දෙවනිදා අධිරාජයන් තුන්දෙනාගේ යුද්ධය කියලා සමහර අය මේකට හඳුන්වනවා. මොකද නැපෝලියන් අධිරාජයා, ඒ වගේම රුසියාවේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා, ඒ වගේම ඔස්ට්‍රියාවේ හෙවත් ශුද්ධ රෝම අධිරාජයේ දෙවන ෆ්‍රාන්සිස් අධිරාජයා, ඔය අධිරාජයන් තුන්දෙනාගේ හමුදා ඔස්ට්‍රලිට්ස් වලදී මුණ ගැහිලා නැපෝලියන් අර රටවල් දෙකේම හමුදා වලට හිස් ලූලූ අත යන්න පහර දෙනවා. ඔස්ට්‍රලිට්ස් යුද්ධ ජයග්‍රහණය ප්‍රංශ ඉතිහාසයේ විශිෂ්ටතම යුද්ධ ජයග්‍රහණයක් විදිහට තමයි සමරනු ලබන්නේ. දැන් මේ කාලේ වෙනකොට දේශපාලනය වෙනස් වෙලා නැපෝලියන් තමන්ගේ බලය ස්ථාපිත කරගෙන 1804 දෙසැම්බර් 2 වෙනිදා නැපෝලියන් අධිරාජයා බවට පත් වෙනවා. නොත්‍රදාමේදී ඔහු කිරුළ පළඳිනවා. පාප් වහන්සේට තමයි ආරාධනා කරන්නේ කිරුළ පළඳන. නමුත් නැපෝලියන් මේ කිරුළ අරගෙන තමන්ව පැළඳගත්තා කියන තමයි සඳහන් වෙන්නේ. එතකොට 1805 වෙනකොට මේ තුන්වෙනි මිත්‍ර සංධානය හැදෙනකොට නැපෝලියන් ප්‍රංශයේ තමන්ගේ බලය තහවුරු කරගෙන, ඒ වගේම ප්‍රංශය ආවට රටවල තමන්ගේ බලය තහවුරු කරගෙන 1805 දෙසැම්බර් මාසේ දෙවනිදා සිද්ධ වෙච්ච ඔස්ට්‍රලිට්ස් සංග්‍රාමයෙන් පස්සේ යුරෝපයේ ප්‍රධානම බලවතා බවට ඔහු පත් වෙනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රියාවේ බලය බොහොම දරුණු විදිහට බිඳෙනවා මේ තත්ත්වයෙන්. රුසියාවේ වෙනකොට සම්පූර්ණයෙන් වැටිලා නැහැ. නමුත් ඔස්ට්‍රියාව බොහෝ දුරට බිඳ වැටිලා දුර්වල වෙලා තිබෙනවා නැපෝලියන්ගේ ප්‍රහාරයන් එක්ක. හැබැයි මේ අතරේ බ්‍රිතාන්‍ය නාවික බලය තවදුරටත් ශක්තිමත් වෙලා තිබෙන්නේ. උල්ම් සටනයි ඔස්ට්‍රලිට්ස් සටනයි අතරමැද්දේදී 1805 ඔක්තෝබර් 21 වෙනිදා ට්‍රැෆල්ගා සංග්‍රාමය සිද්ධ වෙනවා. මේ සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය හමුදා අඩ්මිරාල් හොරේෂියෝ නෙල්සන්ගේ හමුදාව ප්‍රංශ නාවික හමුදාව විනාශ කරනවා. ඒ අනුව කවදාවත් නැපෝලියන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ බ්‍රිතාන්‍ය නාවික බලයට තර්ජනය කරන්න. ඔස්ට්‍රලිට්ස් වල සටනින් පස්සේ යුරෝපයේ සාමය තියෙනවා. නමුත් නැපෝලියන් මේ අවස්ථාවේදී යුරෝපය තමන්ට ඕන විදිහට වෙනස් කරන්න පටන් ගන්නවා. ඔහු ජර්මන් ජනපද එකතු කරලා රයින් සංයුක්ත රාජ්‍යය කියලා රාජ්‍යයක් නිර්මාණය කරනවා. ඔහුගේ අරමුණ වෙන්නේ නැගෙනහිර යුරෝපයේ තියෙන රටවල් සහ ප්‍රංශය අතරේ යම්කිසි මධ්‍යස්ථ රටක් හදලා තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. හැබැයි මේ විදිහට සංයුක්ත ජර්මන් රාජ්‍යය නිර්මාණය කිරීම පිළිබඳ ප්‍රෂියාව ටිකක් බයටපත් වෙනවා. මොකද ප්‍රෂියාව සැලකුවේ ජර්මන් රාජ්‍යයන්හි ප්‍රබලම රාජ්‍ය තමන් විදිහට. ඒ අනුව ප්‍රෂියාව රුසියාවත් එක්ක එකතු වෙලා හතරවෙනි මිත්‍ර සංධානය හදාගන්නවා නැපෝලියන්ට පහර දෙන්න. නැපෝලියන් මුලින්ම ප්‍රෂියාවට පහර දීලා ඊට පස්සේ රුසියාවටත් පහර දීලා ඒ රටවල් දෙකම පරාජයට පත් කරනවා. ඒ අනුව 1806 දී ප්‍රෂියන් හමුදාව පරාජයට පත් වෙන්නේ. 1807 දී ෆ්‍රීඩ්ලන්ඩ් සංග්‍රාමයේදී රුසියන් හමුදාව පරාජයට පත් වෙනවා. ඊට පස්සේ නැපෝලියන් පළවෙනි ඇලෙක්සැන්ඩර් සාර්වරයත් එක්ක ගිවිසුමකට එනවා ටිල්සිට් වලදී. ඒ අනුව 1807 වෙද්දී යුරෝපයේ ස්වාමියා බවට නැපෝලියන් පැහැදිලිවම පත් වෙලා තියෙනවා. මේ වෙනකොට දැන් අපිට නැපෝලියන්ට අර තිබිච්ච කලින් අර්බුදය බ්‍රිතාන්‍ය වෙළඳාමට පහර දෙන්නේ කෙසේද යන කාරණේ. මේකෙදි නැපෝලියන් ගේනවා අලුත් ප්‍රතිපත්තියක් මහාද්වීපික පටිපාටිය කියලා. කොන්ටිනෙන්ටල් සිස්ටම් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනු. මේකෙදි ඔහු කියන්නේ යුරෝපයේ මහාද්වීපයේ රටවල් බ්‍රිතාන්‍ය සමග වෙළඳාම් කිරීම නැවැත්විය යුතුයි කියලා. එහි උත්සාහ කරන්නේ බ්‍රිතාන්‍යයට තියෙන වෙළඳ ශක්තියට පහර දෙන්න. හැබැයි ඒකෙන් වෙන්නේ අනික් පැත්තට තමන්ටත් ඒක පහරක් බවට පත් වෙන එක.
මොකද බ්‍රිතාන්‍ය හරහා හුඟක් වෙළඳ බඩු ලැබෙනවා යුරෝපයට. මොකද ආසියාවත් එක්ක හුඟක් වෙළඳ ගනුදෙනු තියෙන බ්‍රිතාන්‍යයට. ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? එක පැත්තකින් බ්‍රිතාන්‍යයට යම් හානියක් සිද්ධ වෙයි කියලා නැපෝලියන් බලාපොරොත්තු වුණාට ඊට වඩා හානියක් වෙනවා ඇත්තටම දීර්ඝ කාලීනව ගත්තම යුරෝපේ රටවල්වලට. ඉතින් බ්‍රිතාන්‍යත් එක්ක හොඳ වෙළඳ ගනුදෙනු තිබිච්ච යුරෝපේ රටවල් එච්චර කැමති වෙන්නේ නැහැ මේ මහද්වීපික පටිපාටියට. මේකට විරුද්ධ වෙන එක ප්‍රධාන රාජ්‍යයක් තමයි පෘතුගාලය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නැපෝලියන් මොකද කරන්නේ? 1808 දී පෘතුගාලය ආක්‍රමණය කරලා පෘතුගාලයේ බලය තහවුරු කරගෙන. ඊට පස්සේ ඔහු ස්පාඤ්ඤයේත් බලය තහවුරු කරගන්න කටයුතු කරනවා. මේ අවස්ථාවේ තමයි නැපෝලියන්ව අවනතියට පත් වෙන පළවෙනි ප්‍රධාන සිද්ධිය අර්ධද්වීප යුද්ධය කියලා මේකට හඳුන්වන්නේ. මොකද ඕගොල්ලෝ අපි සිතියමක් අරගෙන බැලුවොත් එහෙම පේනවා යුරෝපයේ සිතියමක ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ තියෙන අර්ධද්වීපයක අයිබීරියන් අර්ධද්වීපය කියලා කියන්නේ. මේ අර්ධද්වීපයේ ප්‍රංශයට විරුද්ධව, කියන්නේ ප්‍රංශ හමුදා ඇවිල්ලා පෘතුගාලය සහ ස්පාඤ්ඤය යටත් කිරීමට විරුද්ධව ඒ රටවල්වල ජනතාවගෙන් කැරැල්ලක් මතුවෙනවා. ඒ කාලේ පොඩි ප්‍රංශ හමුදා කණ්ඩායමකට ස්පාඤ්ඤය හරහා ගමන් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ස්පාඤ්ඤය ගොවීන් උන්ට පහර දෙනවා. ඉතින් ලොකු හමුදා විදිහට තමයි ප්‍රංශයින්ට එහෙ මෙහෙ යන්න සිද්ධ වුණේ. සමහර වෙලාවට එක තැනක ඉන්න ප්‍රංශ හමුදාව දන්නේ තව තැනක ඉන්න ප්‍රංශ හමුදාව මොකද්ද කරන්න කියලා. සම්පූර්ණයෙන්ම සංනිවේදනයේ බිඳ වැටිලා තිබුණේ. මොකද අතරමැද්දේ ගරිල්ලා ක්‍රමයට සටන් කරන ස්පාඤ්ඤ ගොවීන් බොහොම දරුණු විදිහට ප්‍රංශයට ප්‍රතිචාර දක්වනවා. මේක අවස්ථාවක් කරගන්නවා බ්‍රිතාන්‍ය මේ යුද්ධයට සම්බන්ධ වෙලා පළවෙනි වතාවට නැපෝලියන්ගේ හමුදාව අනෙක් පැත්තට හරවන්න පටන් ගන්නවා. මේ අතරේ නැපෝලියන්ට විරුද්ධව පස්වෙනි මිත්‍ර සන්ධානය පටන් ගන්නවා බ්‍රිතාන්‍ය සහයත් ඇතුව. පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ කැරලිකාර කණ්ඩායම් ඔවුන් ඉන්නවා. ඒ වගේම ඔස්ට්‍රියාව නැවතත් සම්බන්ධ වෙනවා මෙතෙන්දී. මේ අවස්ථාවේ ආපහු සැරයක් නැපෝලියන් ඔස්ට්‍රියාවට පහර දීලා ඔස්ට්‍රියාව පරාජයට පත් කරනවා. මේ වෙනකොට නැපෝලියන්ට වෙන ප්‍රශ්නයක් තියෙනවා, තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සහ විශේෂයෙන්ම තමන්ගේ රාජ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. මොකද ඔහු දැන් 1804 දී තමන්ව අධිරාජ්‍ය විදිහට ප්‍රකාශයට පත් කරගත්තා. දැන් ඔහුට අධිරාජ්‍යයේ උරුමකාරයෙක් තාමත් නැහැ. ඒ අනුව ඔහු ජොසපෙන්ව දික්කසාද කරලා ඔස්ට්‍රියානු කුමාරිකාවක් විවාහ කරගන්නවා. ඔය පස්වෙනි මිත්‍ර සන්ධානයේ පරාජයත් එක්ක ඔස්ට්‍රියාවත් එක්ක අත්සන් කරන සාමගි විසුම යටතේ ඔස්ට්‍රියානු කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. එතකොට 1810 දී මේ විවාහය සිද්ධ වෙනවා. එයින් අවුරුද්දකට පස්සේ නැපෝලියන්ට පුත්‍රයෙක් ලැබෙනවා. ඔහුට දෙවෙනි නැපෝලියන් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ විදිහට ඔහුගේ රාජ්‍යත්වය පිළිබඳ කාරණේ තහවුරු කරගන්නවා. පස්වෙනි මිත්‍ර සන්ධානයේ බිඳ වෙනාට පස්සේ එක පැත්තකින් අයිබීරියාවේ අර්ධද්වීප යුද්ධය කෙරීගෙන යනවා. ඒ අතරේ රුසියාවත් එක්ක මිත්‍ර සන්ධානය පළුදු වෙන්න පටන් ගන්නවා. ඒකට ප්‍රධානම හේතුවක් වෙන්නේ මහද්වීපික පටිපාටිය රුසියාවට බලපාන විදිය. රුසියාවට තරම් හොඳ විදිහකට මහද්වීපික පටිපාටිය බලපාන්නේ නැහැ. මේ කාරණාත් එක්ක රුසියාවේ විශාල විරෝධයක් නිර්මාණය වෙමින් පවතිනවා ප්‍රංශයත් එක්ක තියෙන මිත්‍ර සන්ධානය පිළිබඳව. මේ ප්‍රශ්නය උඩුදුවලා තමයි 1812 දී නැපෝලියන් රුසියාව ආක්‍රමණය කරන්න තීරණය කරන්නේ. එතෙක් ලෝකේ දැකපු නැති තරම් විශාල හමුදාවක් නැපෝලියන් එකතු කරගන්නවා. තමන්ගේ බලයේ තියෙන විවිධාකාර රාජ්‍යයන්ගෙන් හමුදාව එකතු කරගෙන 106ක විතර හමුදාවක් රුසියාවට පිටත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ හමුදාව ඉස්සරහදී රුසියානු හමුදාව පසුබහින්න පටන් ගන්නවා. රුසියාව කියන්නේ ලොකු රටක්. එතකොට රුසියාව හරහා ප්‍රංශ හමුදාව ගමන් කරනකොට රුසියන් හමුදාව කරන්නේ පසුබහින එක. ගම්බිම් ගිනි තබමින් පසුබහිනවා. එතකොට ආහාර හොයා ගන්න බැරුව ප්‍රංශ හමුදාව ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙනවා. 106ක හමුදාවකට කන්න බොන්න දෙනවා කියන එක පහසු වැඩක් නෙවෙයි. ඉතාමත්ම දැඩි ප්‍රශ්නයක් බවට පත් වෙනවා ප්‍රංශ හමුදාවට මේ කාරණේ. නැපෝලියන් බලාපොරොත්තු වෙන්නේ රුසියානු හමුදාව කෙටි යුද්ධයකින් පරාජය කරලා රුසියාව සාමකතා සඳහා පොළඹවා ගැනීම. හැබැයි රුසියන් හමුදාව දිගින් දිගටම පසුබහිනකොට නැපෝලියන්ට සිද්ධ වෙනවා ඒ සැලැස්ම ටිකෙන් ටික පස්සට දාන්න. අන්තිමට මොස්කව් නගරය කිට්ටුවදී බරෝදිනෝ ප්‍රදේශයේදී රුසියන් හමුදාව පළවෙනි වතාවට නැපෝලියන් එක්ක ලොකු සටනකට සම්බන්ධ වෙනවා. මේ සටනේදී දෙපාර්ශවයටම බරපතල ලෙස හානි සිද්ධ වෙනවා. රුසියන් හමුදාව එතනිනුත් පස්සට යනවා. හැබැයි නැපෝලියන්ටත් හුඟක් හානි සිද්ධ වෙලා ඔහුගේ හමුදාවට. එයින් පස්සේ රුසියානුවන් මොස්කව් වලින් අයින් වෙලා යනවා. නැපෝලියන්ගේ හමුදාව මොස්කව් නගරය අල්ල ගන්නවා. නැපෝලියන් බලාපොරොත්තු වෙනවා මොස්කව් නගරය අල්ලගත්තට පස්සේ, මතක තියාගන්න මේ කාලේ රුසියාවේ අගනුවර වෙන්නේ මොස්කව් නෙමෙයි සාන්ත පීටර්බර්ග්. කොමාර නැපෝලියන් බලාපොරොත්තු වෙන මොස්කව් නගරය අල්ලගත්තට පස්සේ
රුසියානුවන් සාම කතාවලට එයි කියලා. නමුත් නැපෝලියන් බලාපොරොත්තු නොවෙච්ච විදිහට මොස්කව නගරේ මහා ගින්නක් ඇති වෙනවා. මේ රුසියානුවන් විසින්ම ඇති කරන ලද්දක් බව තමයි විශ්වාස කෙරෙන්නේ. නගරයේ සැලකිලි ප්‍රාණයක් විනාශ වෙනවා. ප්‍රංශ හමුදාවට ඇත්තටම ආහාර හොයාගන්නත් බැරි වෙනවා. ඉඳුම් හිටුම් හරියට හොයාගන්නත් බැරි වෙනවා. විශාල කටුක අත්දැකීමකට නැපෝලියන්ගේ හමුදාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රුසියානුවන් සාකච්ඡා සඳහා සූදානම් නැහැ කියන එක බොහොම පැහැදිලි වෙනවා. නැපෝලියන්ට වෙන කරන්න දෙයක් නැහැ. සීත කාලේ ලඟ වෙනවා. ඔහුට ආපහු හැරෙන්න සිද්ධ වෙනවා. ආපහු හැරෙනකොට ශීත කාලේ එනවා. නැපෝලියන්ගේ හමුදාව යනකොට රුසියානු ගෝවීන් සහ රුසියානු හමුදා ගරිල්ලා ක්‍රමයේ ප්‍රහාරයන් එල්ල කරමින් දිගින් දිගටම නැපෝලියන්ගේ හමුදාවට පහර දෙනවා. ලොකු සටන් නෙමෙයි, පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් නැපෝලියන්ගේ හමුදාවට පහර දෙමින් සීතලෙන් සහ ගරිල්ලා ප්‍රහාරවලින් නැපෝලියන්ගේ හමුදාව, ඒ වගේම හාමතෙන් නැපෝලියන්ගේ හමුදාව සාමුලින්ම වගේ විනාශයට පත් වෙනවා. රුසියාවට ගියපු ලක්ෂ 6ක විතර හමුදාවෙන් හරියට ආය සටන් කරන්න පුළුවන් තත්ත්වයෙන් ආවයි කියලා තක්සේරු කිරීම අනුව විශ්වාස කරන්නේ 20,000ක විතර ප්‍රමාණයක්. ලක්ෂ 6ම වගේ, ඒ කියන්නේ විනාශයට පත් වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක්, යුද්ධ හමුදාවක් එක්ක ඒ කාලේ ලොකු අශ්වයින් ප්‍රමාණයක් යනවා. මේ අශ්වයිනුත් විශාල වශයෙන් විනාශයට පත් වෙනවා. යුද්ධෙදි මිය ගිහිල්ලා එහෙමත් නැත්නම් සමහරලාට ආහාර නැතුව ඕන්ව කාලා දාලා, ඒ වගේ කාරණා හින්දා මේ කාරණේත් ඇත්තටම ප්‍රංශයට ඊළඟ අවුරුදු දෙක තුනේදී බොහොම බරපතල විදිහට බලපානවා. මොකද අශ්වයෝ ඉන්න ඕනේ අශ්වාරෝහක හමුදාව පවත්වාගෙන යන්න, ඒ වගේම කාලතුවක්කු ආහාර ද්‍රව්‍ය යනාදී විවිධාකාර දේවල් ප්‍රවාහනය කරන්න, ඒ වගේ විශාල වැඩ ප්‍රමාණයක් අශ්වයෝ ඒ කාලේ කරා යුද්ධකදී. මේ කාරණේත් හේතු වෙනවා නැපෝලියන්ට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඊළඟ කාලේ යුද්ධය ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියන එක. මොස්කව් වල පරාජයෙන් පස්සේ යුරෝපේ රටවල් වැඩිපුර නැපෝලියන්ට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. තව තවත් රටවල් එකතු වෙලා නැපෝලියන්ගේ පාලනයට විරුද්ධව එක්සත් වෙන්න පටන් ගන්නවා. 6 වෙනි මිත්‍ර සන්ධානය හදාගන්නේ ඒ අනුව. 6 වෙනි මිත්‍ර සන්ධානය සටන් කිහිපයකට පස්සේ 1813 ඔක්තෝබරයේදී ලයිප්සිග් කියන නගරයේදී ජර්මනි පිටලා තියෙන්නේ. නැපෝලියන්ගේ හමුදාව පරාජයට පත් කරනවා. නැපෝලියන්ගේ යුද්ධවල සිද්ධ වෙච්ච ලොකුම යුද්ධය තමයි, ලොකුම සටන තමයි ලයිප්සිග් වල සටන. මේ සටනේ නැපෝලියන් පරාජයට පත් වුණා කියන්නේ නැපෝලියන්ට ආයේ යුද්ධෙ දිගටම කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔහුට විරුද්ධව ඉන්න බලවේගයන් වල සංඛ්‍යාත්මක බලය, යුදමය බලය සහ ධන බලය, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්ට තිබ්බ ධනයත් එක්ක අතිවිශාලයි. ඒකත් එක්ක නැපෝලියන්ට හැප්පෙන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ලයිප්සිග් වල සිද්ධ වෙච්ච සංග්‍රාමයට ජාතීන්ගේ සංග්‍රාමය කියලාත් කියනවා. මොකද රටවල් ගණනාවක හමුදාවල් මේකට සම්බන්ධ වෙන නිසා. එයින් අනතුරුව ටිකෙන් ටික ටිකෙන් ටික නැපෝලියන් පස්සට ඇවිල්ලා අන්තිමට ප්‍රංශය ඇතුළටම ප්‍රතිවාදී හමුදාවල් එනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට 1814 අප්‍රේල් මාසයේ 11 වෙනිදා නැපෝලියන් සිංහාසනය අතාරින්න කැමැත්ත පළ කරනවා. ඔහුව එල්බා කියන දූපතට පිටුවහල් කරනවා. නැපෝලියන් මෙහි අවුරුද්දක් විතර ඉන්නවා. ඒ අතරේ පරණ බුර්බොන් රාජවංශය ආපහු ප්‍රංශයේ බලයට පත් වෙලා අලුත් ආණ්ඩුවක් හදාගෙන දැන් කටයුතු කරගෙන යන අතර 1815 එකපාරටම නැපෝලියන් ආපහු ප්‍රංශයට ගොඩ බහිනවා. නැපෝලියන්ට ලොකු සහායක් ප්‍රංශයේ ඒ වෙනකොටත් තියෙනවා. නැපෝලියන් ආපහු ප්‍රංශයට ගොඩ බැස්සම ඔහුගේ වටේ ලොකු පිරිසක් ආපහු එකතු වෙනවා. ඔහු ඉතාම පහසුවෙන් ඇවිල්ලා පැරිසියේ බලය අල්ලගන්නවා. නැපෝලියන්ට විරුද්ධ අන්තිම මිත්‍ර සන්ධානය, 7 වෙනි මිත්‍ර සන්ධානය හැදෙන්නේ ඒ පසුබිමේ. අර රටවල් යුරෝපේ රටවල් ඔක්කොම කඩිමුඩියේ ආපහු තමන්ගේ හමුදා එකතු කරගෙන නැපෝලියන්ට විරුද්ධව යුද්ධ කරන්න එනවා. 1815 ජූනි 16 වෙනිදා ප්‍රශියානු හමුදාව, ජෙනරල් බ්ලූහර්ගේ හමුදාව ලිග්නි කියන සංග්‍රාමයේදී නැපෝලියන් අතින් පරාජයට පත් වෙනවා. හැබැයි නැපෝලියන්ට බැරි වෙනවා මේ හමුදාව සම්පූර්ණයෙන්ම පරාජය කරන්න. බ්ලූහර් තමන්ගේ හමුදාව බොහොම ක්‍රමානුකූලව උපක්‍රමිකව පසුබස්වන්න සමත් වෙනවා. මේක නැපෝලියන්ට සිද්ධ වෙච්ච ලොකු වැරැද්දක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ලිග්නි වලින් දවස් 2කට පස්සේ ජූනි 18 වෙනිදා බ්‍රිතාන්‍යයේ වෙලින්ටන් සාමිගේ නායකත්වය යටතේ වෝටර්ලූ වලදී නැපෝලියන් බ්‍රිතාන්‍ය හමුදාවකට මුහුණ දෙනවා. මෙතෙන්දි සටන බොහොම කරට කර තියෙද්දි අර 16 වෙනිදා පසුබැහැපු බ්ලූහර්ගේ හමුදාව සටන් බිමට එනවා. ඒ සමගම සටන ටිකෙන් ටික අනිත් පැත්ත ගමන් කරලා ජූනි 18 වෙනිදා හවස වෙනකොට නැපෝලියන්ගේ හමුදාව පරාජයට පත් වෙනවා. තවදුරටත් යුද්ධය කරගෙන යන එක තීරුමන්නේ කියලා නැපෝලියන් තීරුම් අරගෙන
ඔහු බ්‍රිතාන්‍යයන්ට බාර වෙනවා ඊට පස්සේ ඔහු සාන්ත හෙලෙනා දූපතට පිටුවහල් කරනවා සාන්ත හෙලෙනා වල අවුරුදු 6ක් විතර ජීවත් වෙලා 1821 මැයි මාසේ 5 වෙනිදා තමයි නැපෝලියන් මරණයට පත් වෙන්නේ නැපෝලියන්ගේ කාර්යභාරය ගැන කතාම දැන් නැපෝලියන්ගේ ජීවිතේම වගේ යුද්ධ අනුසාරයෙන් ගත වෙච්ච කාලයක් හැබැයි ඔහු ඒ කාලය ඇතුළත ප්‍රංශයේ විවිධාකාර වැඩසටහන් කළා ඔහුගේ කාර්යයේ සඵලතාවයේ හොඳම අවස්ථාව විදිහට සැලකන්නේ නැපෝලියන් නීති පද්ධතිය නැපෝලියනික් කෝඩ් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා මේ නීති පද්ධතිය පස්සේ කාලෙකත් ප්‍රංශයේ නීති පද්ධතිය හැඩගැස්වීමේලා තීරණාත්මක දායකත්වයක් දක්වලා තිබෙනවා ඇත්තටම නැපෝලියන් විසින් කරපු වැදගත්ම ප්‍රතිසංස්කරණය මේ කාරණය කියලා තමයි සලකන්න පුළුවන් වෙන්නේ ඒ වගේම නැපෝලියන් යම් ප්‍රමාණයකට ඔහුගේ පවුලේ අයට සැලකීම වගේ දේවල් සිදු කරාට යම් ප්‍රමාණයකට ඕනෑම කෙනෙක්ට ඒ කියන්නේ සමාජ තත්ත්වය නොසලකා කුසලතාවය මත නැගී එන්න පුළුවන් මාර්ගයන් රැසක් ඔහු විවෘත කරා ප්‍රංශය තුල මේක ඇත්තටම විප්ලවයෙන් පටන් ගත්ත ක්‍රියාවලියක් ඔහු ඒක දිගටම කරගෙන ගියා යම් යම් අඩුපාඩු යටතේ වුණත් එයත් නැපෝලියන්ගේ සාර්ථකත්වයක් විදිහට සලකන්න පුළුවන් ඒ වගේම රටේ පහසුකම් වැඩි දියුණු කිරීම වගේ දේවල් වලදී නැපෝලියන් යම් කිසි සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. නමුත් ඔහුගේ ජීවිතේම යුද්ධයට කැපකරන සිද්ධ වෙච්ච එක ඔස්සේ ඔහුට මේ සමහර දේවල් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. හැබැයි නැපෝලියන් කියන චරිතය ඔහුගේ මොන වැරදි තිබුණා වුණත් සුළු ජාතිකයෙක් වුණත් ප්‍රංශ දේශප්‍රේමීන්ගේ එක්තරා විදිහක වීරෙක් විදිහට නැපෝලියන් සලකන්න පුළුවන්. ඒ වගේම නැපෝලියන්ගේ ඒ ඇති කරපු බලපෑම එතනින් ඉවර වුණේ නැහැ. ඊට පස්සේ කාලයක ප්‍රංශයේ තිබිච්ච පාලන තන්ත්‍රයන් පිළිබඳ තිබිච්ච විරෝධයන් එක්ක මිනිස්සු ආයෙ නැපෝලියන් කෙනෙක් බලාපොරොත්තු වෙච්ච කාලයක් ආවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන නැපෝලියන්ගේ බෑන වෙච්ච තුන්වෙනි නැපෝලියන් ප්‍රංශයේ බලයට පත් වෙන්න සමත් වුණා. ඒ කාලෙන් පස්සේ නැපෝලියන් ගැන තියෙන කතා බහ ටිකක් අඩු වෙනවා. මොකද තුන්වෙනි නැපෝලියන් ගේ පාලනය අවසන් වුණේ ව්‍යසනකාරී විදිහට. ඒ නිසා ඇත්තටම 19 සියවසේ අන්තිම කාර්තව විතර වෙනකන් නැපෝලියන් කියන්නේ ප්‍රංශයේ බොහොම විශාල වශයෙන් කතා බහට ලක් කෙරෙන චරිතයක්. ඒ වගේම අදටත් ප්‍රංශය කිව්වම හැමෝටම වගේ මතක් වෙන චරිතය තමයි නැපෝලියන්. ඉතින් ඉතිහාසයේ ගමන් මාර්ගයට ලොකු බලපෑමක් කරපු චරිතයක් විදිහට ඒ වගේම අදටත් කතා බහට ලක් වෙන චරිතයක් විදිහට තමයි නැපෝලියන්ට කැමති වුණත් අකමැති වුණත් නැපෝලියන්ව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා e-learning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඕගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.